Okay, අපි chapter number 3 STP එහෙම නැත්නම් spanning tree protocol ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ spanning tree protocol එක අපිට අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට මේ redundancy කියන එක maintain කරගෙන යනකොට. ඔබට මතක නම් chapter number 1 වලදී අපි කිව්වා network එකක් scalable වෙන්න ඕනා, හොඳ design එකක් වෙන්න, හොඳ network design එකක් නම් එක scalable network එකක් වෙන්න ඕනා. මේ scalability එක maintain කරනකොට අපිට සිද්ධ වෙනවා මේ failures අවම කරගන්න. එහෙමත් නැත්නම් single point of failures කියන ඒවා අවම කරගන්න අපිට devices වල redundancy, එහෙම නැත්නම් multiple devices පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේමයි links වල redundancy අපිට පාවිච්චි කරන්න වෙනවා network failures අවම කරගන්න. හැබැයි මේ link redundancy එක maintain කරාම close environment එකක් අපිට හැදෙනවා. ඒ නිසා ඒ හරහා loop environment එකක් නැත්නම් network loops ඇතිවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හැකියාව නිසා logically මේ loops නවත්තන්න පාවිච්චි කරන protocol එක තමයි spanning tree protocol එක හැටියට අපි සලකන්නේ. spanning tree ගැන කතා කරද්දී මූලිකව අපි spanning tree concept එක මොකක්ද? varieties of spanning tree protocols, different spanning tree protocols මොනවාද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව spanning tree configuration ගැනත් අපිට කතා කරන්න පුළුවන්. කොහොමද මේ PVST plus, එහෙමත් නැත්නම් per VLAN spanning tree කියන එක implement කරන්නේ, rapid per VLAN spanning tree කොහොමද implement කරන්නේ කියන එක මේ Cisco environment ඇතුලේ අපිට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි යමු මුලින්ම spanning tree protocol operation එක ගැන කතා කරන්න. අපි ගත්තොත් එහෙම මේ devices වල redundancy එක ඔබට පේනවා ඇති. මෙන්න මේ diagram එක ගත්තොත් එහෙම මේ diagram එකේ හැටියට S1, S2, S3 කියන switches තුනම trunk links වලින් connect කරලා තියෙනවා. switches තුනම trunk links වලින් connect කරලා තියෙනවා. ඉතින් මේ environment එකේ ඔබට පේනවා ඇති switch 1 වල ඉඳලා switch 2 වලට තියෙන link එක break වුණොත්, කැඩුනොත් කිසි ගැටලුවක් නැතුව PC1 වල ඉඳලා PC4 වලට data එකක් communicate කරන්න පුළුවන් switch 2 වලින් switch 3 වලට ගිහිල්ලා switch 3 වලින් switch 1 වලට ගිහිල්ලා PC4 වලට යන්න පුළුවන්. path එක ටිකක් දුරයි වගේ කියලා පෙනුනට ඔබට කිසි ගැටලුවක් නැතුව data communication එක කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හින්දා තමයි devices වල redundancies, links වල redundancies තියාගැනීමේ වාසිය. හැබැයි මේ හේතුව නිසා ප්‍රශ්නකාරී තත්වයන් මූලිකව අපිට කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි broadcast storms කියන එක ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි duplicate unicast messages වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව මේ loop environment එකක් හේතුවෙන් අපිට communication වල drop එකක් ඇති වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. මේ MAC database instability එක වගේ දේවල් වීම හරහා අපිට ගැටලුකාරී තත්වයන් ඇතිවීමේ හැකියාව තියෙන නිසා. ඉතින් කොහොමහරි මේ ප්‍රශ්න තුනම අපිට ළඟා කරගන්න වැඩක් තමයි අපි මේ කරන්නේ. redundancy maintain කරනවා කියලා කියන්නේ ඔය පල්ලෙහා තියෙන ප්‍රශ්න තුන ඇති වෙනවාමය. එතකොට redundancy නැතුව
තිබුණොත් එහෙම ඊට වඩා ප්‍රශ්න එනවාය. මොකද රිඩන්ඩන්සි නැති වුණොත් ඒක සිංගල් පොයින්ට් ඔෆ් ෆේලියර් එකක් බවට පත් වෙනවා. සිංගල් පොයින්ට් ඔෆ් ෆේලියර් එකක්, ඒ කියන්නේ එකක් ෆේල් වුණොත් මුළු ඔක්කොම ඉවර වෙනවා. එතකොට ඒක වළක්වන්න රිඩන්ඩන්සි මේන්ටේන් කරනවා. රිඩන්ඩන්සි මේන්ටේන් කරනකොට ඩිවයිසර්ස් වල රිඩන්ඩන්සිස්, පාත් වල රිඩන්ඩන්සිස් මේන්ටේන් කරන්න සිද්ධ වෙනවා. මේ හේතුව නිසා පල්ලෙයා තියෙන ලූප් ඉෂුස් මතුවෙනවා. මෙන්න මේ රැවුලත් ඕන කැදත් ඕන තත්ත්වයේ තමයි දැන් අපි ඉන්නේ. එතකොට මේ නිසා අපිට සිද්ධ වෙනවා මේ අතරමැදි මොකක් හෝ ටෙක්නොලොජි එකක් හරි ක්‍රමවේදයක් හරි අපි යොදවලා මේ රිඩන්ඩන්සි මේන්ටේන් වෙන්නත් පහළ තියෙන ප්‍රශ්න තුන ඇති නොවීමට වග බලා ගන්නත් ක්‍රමවේදයක් හොයනවා. මෙන්න මේ ක්‍රමවේදය හොයනකොට තමයි ඔය කියන ප්‍රොටෝකෝල් එක එළියට එන්නේ. ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එක. ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එකෙන් කරන්නේ මොකක්ද? අපිට අර ෆිසිකල් රිඩන්ඩන්සි එකක් තියාගෙන පහළ තියෙන ප්‍රශ්න තුන මගහරවාගෙන නෙට්වර්ක් කමියුනිකේෂන් කොයි විදියටද කරන්න පුළුවන් කියන එක අපිට නෙට්වර්ක් කමියුනිකේෂන් එක කරන්න අවස්ථාව සලසලා දෙන එක තමයි ඇත්තටම මේ ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එකෙන් කරන්නේ. මේ ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එක OSI reference model එකේ හැටියට data link layer එකට අදාළ protocol එකක්. එහෙමත් නැත්නම් layer 2 protocol එකක් හැටියට අපි සලකනවා. ඉතින් ඒක සාධාරණයි යා layer 2 වෙන්න. මොකද අපි මේ කියන loop issues layer 2 වල issues. එහෙනම් layer 2 වල issues මගහැරවා ගන්න layer 2 වලට අදාළ protocol එකක් වෙන්නම ඕන. මොකද අපි කියන OSI reference model එක ඉගෙන ගනිද්දී එක ප්‍රොටෝ එක ලේයර් එකක් අනිත් ලේයර් එකෙන් සිග්නිෆිකන්ට්, එයා අනිත් ලේයර් එකත් එක්ක සබඳතාවය ඇති කරාට ඒ මත රඳා පවතින්නේ නැහැ. ඩිපෙන්ඩ් නැහැ. ඩිපෙන්ඩෙන්සිස් නැහැ ලේයර්ස් අතර. හැබැයි ඉන්ටර්කනෙක්ටිවිටිස් තියෙනවා. ඉතින් මේ ඒ වගේ අවස්ථාවකට උදාහරණයක් ලේයර් 2 වල ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ලේයර් 2 වලට අදාළ ප්‍රොටෝකෝල් එකකින් තමයි මේ ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන්. වෙන ලේයර් එකකින් බෑ ලේයර් 2 වල ප්‍රශ්න निराකරණය කරන්න. ලේයර් 2 ඇතුලෙන් මේ ප්‍රශ්නේ निराකරණය කරගැනීමේ අවශ්‍යතාවය එනවා. එතකොට මෙන්න මේ issues ගත්තාම එක issue එකක් තමයි Mac database instability. මොකක්ද මේ Mac database instability කියලා කියන්නේ? ඔබට පේනවා ඇති මෙන්න මේ diagrams ගත්තොත් එහෙම මේ diagram එක ඇතුලේ අපිට පේනවා switch 2 එක. switch 2 කියන එකේ නා ගාව තියෙනවා special table එකක්. අපි ඒකට කියනවා MAC address table එක. මේ MAC address table එකේ එයා මතක තියාගෙන ඉන්නවා PC 1 වලට තියෙන computer එකේ MAC address එක මගේ ස්විච් එකේ F0/11 එහෙම නැත්නම් FA0/11 කියන පෝට් එකට තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඊට අමතරව මෙයාගේ කනෙක්ටිවිටි තියෙන ස්විච් 3 සහ ස්විච් 1 කියන කට්ටියට මැසේජ් එකක් යවනවා මේ PC 1 තියෙන්නේ කොහෙද කියලා දැනුවත් කරන්න. ගොඩක් වෙලාවට එක බ්‍රෝඩ්කාස්ට් මැසේජ් එකක්. ඒ අනුව අනිත් ස්විචර්ස් දෙක තේරුම් ගන්නවා මේ කියන MAC address එක ඒගොල්ලන්ගේ පෝට් වලින් මොන පැත්තෙන්ද සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ කියලා. මෙහෙම තියෙන අවස්ථාවක අපිට හදිස්සියවත් මේ MAC database එක නැත්තම් MAC address table එක සැරෙන් සැරේට මාරු වෙන්න ගත්තොත් එහෙම වෙලාවකට PC1 port number FA0/2 වලින් කනෙක් වෙලා කියනවා, වෙලාවකට FA0/1 වලින් කනෙක් වෙලා කියනවායි කියනවා, ආයෙ සැරයක් කියන FA0/2 වලින් කියලා මේ විදියට සැරෙන් සැරේ මාරුවෙන් මාරුවට MAC database එකේ entries වෙනස් වෙන්න පුළුවන්. එකම device එක සම්බන්ධව වෙන වෙනස් path වලින් මේ messages වලට response ආවහම broadcast messages වලට විශේෂයෙන්ම response ආවහම
මොකද වෙන්නේ MAC address database එක switch එකක් ඇතුලේ තියෙන එක්කෙනා එයාට සැරින් සැරේට තමන්ගේ entry එකට අදාළ port numbers වෙනස් කරන්න වෙනවා. මේ හේතුව නිසා data communication එකකට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට data losses වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. දෙවැනි issue එක හැටියට අපි ගත්තොත් එහෙම broadcast storms හදිසියවත් switch එකක් broadcast message එකක් generate කරොත් ඒක මේ redundant paths හරහා circulate වෙනවා කිසිම නැවතීමකට ලක් වෙන්නේ නැතුව endless communication එකක් අපි දන්නවා broadcast message එකක් ගත්තහම හැම වෙලාවෙදිම අපි broadcast message එකක් ගත්තාම තියෙන එක condition එකක් තමයි අපි ගත්තොත් එහෙම switches තුනක් තියෙනවා කියලා එක condition එකක් තමයි මේ පැත්තෙන් generate වුණා නම් broadcast message එකක් ඒ message එක මේ switch එකට ලං වුණාට පස්සේ මෙතන තියෙන switch එකට ලං වුණාට පස්සේ නැවතත් එයා broadcast වෙනකොට originated port එකට නෙමෙයි වෙන ඊළඟ ports වලට විතරයි එයා broadcast කරන්නේ. එතකොට originated port එක පහලින් ආවා. ඒක නිසා මේ පැත්තට broadcast කරන්න නැතුව අනිත් පැත්තට broadcast message එක යවනවා. ඔය විදිහට හිතන්නකො මේ switches දෙකත් connect වෙලා තිබ්බේ කියලා. මෙන්න මෙහෙම connect වෙලා තිබ්බේ කියලා හිතන්නකො. එතන මේන broadcast message එක මේ පැත්තට යවනවා. නැවතත් මේ මෙන්න මේ switch එක එයා බලනවා මට broadcast message එක පහලින් එන්නේ. ඒ නිසා මම මේක ආයි ඉහළට යවනවා. මේක ආයි මේ පැත්තට එනවා. මේක ආයි මෙහෙම හැම වෙලාවෙදිම මේක දිගටම කැරකෙනවා මිසක් කොයි වෙලාවකවත් ඉවර වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ redundant paths තිබීම නිසා. ඉතින් මේකට අපි කියනවා broadcast storms ඇති වෙනවා කියලා. එහෙමත් නැත්නම් loop environment එකක් ඇති වෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් network cards වල තියෙන hardware issues නිසා වෙන්න පුළුවන්. purpose නම් distributed denial of service වගේ attacks හේතු කොටගෙන මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් විවිධාකාරයේ ප්‍රශ්න නිසා මේවා ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ duplicate unicast frames හදිසියවත් අපි හිතුවොත් එහෙම සරලව මෙන්න මේ එක switch එකක් මේ මැද්දේ තියෙන switch එක කියලා හිතන්නකො මේ මැද්දේ තියෙන switch එක destination එක හඳුනාගත්තේ නැත්තම් මොකද වෙන්නේ හිතන්නකො PC 4 කියලා PC 1 වල ඉඳලා PC 4 වලට communication එකක් යවනවා S2 කියන switch එක S2 කියන switch එක මෙන්න මේ switch එක එයාගේ MAC table එකේ එයා දන්නේ PC 1 ගැන විතරයි. එයාට PC 4 ගැන idea එකක් නැහැ. එතකොට දැන් මොකද කරන්නේ? switch එකක් වුණාම Taman නොදන්න දෙයක් ආවොත් එහෙම කොහේ හරි destination එකකට යන්න එයා කිසි කතාවක් නැහැ. එයා කරන්නේ originated port එකට හැර අනිත් හැම port එකකටම ඔය message එක forward කරන එක. මේක broadcast nature එකේ තියෙන්නේ. හැබැයි මෙතන ඇත්තටම ගත්තොත් PC 1 PC 4 වලට කතා කරන්න යන unicast message එකක් තමයි එන්නේ. නමුත් S2 කියන switch එක දන්නේ නැහැ මේ PC 4 වල MAC address එක මොකක්ද කියලා. එතකොට මේ unicast frame එක flood කරනවා. broadcast feature එකක් තමයි. හැබැයි unicast message එකක් තමයි මේ විදිහට flood කරන්නේ. මේ විදිහට flood කරාම S3 ටත් S4 ටත් දෙන්නටම එකම message එකේ copies දෙකක් යනවා. අපි හිතුවොත් එහෙම S3 කියන එක්කෙනා මේ PC 4 කියන එක්කෙනා ඉන්නේ මෙන්න මේ පැත්තේ කියලා දන්නවනම් එයා message එක මේ පැත්තට forward කරනවා. ඒ අතරේ S1 කියන එක්කෙනත් අපි හිතමුකෝ Tamanට directly connected PC 4 වල MAC address එක දන්නවා කියලා. එයා කරන්නේ කෙලින් මේ message එක PC 4 වලට යවනවා. මේ අතරතුරේ S3 ගේ message එකත්
මේ විදියට දිගටම ඇවිල්ලා එයත් මෙතනින් PC4 වලට යවනවා. එතකොට දැන් බලාගෙන ගියාම මේ මැසේජ් එකයි මේ මැසේජ් එකයි දෙකම එකම මැසේජ් එක. එකම යුනිකාස්ට් මැසේජ් එක ඩුප්ලිකේට් වෙලා දෙපාරක් PC4 වලට ගිහිල්ලා. ඉතින් හදිස්සියේවත් මේ PC4 වලට මේ මැසේජස් දෙකම එකම වෙලාවෙදි ගියොත් එහෙම PC4 වලට හිතාගන්න බැරි වෙනවා මොන මැසේජ් එකද මම ප්‍රොසෙස් කරන්න කියලා. එතකොට මම පළවෙනි ආපුව එකට ප්‍රොසෙස් කරන්නද දෙවෙනි එකට ආපුව එකට ප්‍රොසෙස් කරන්නද එහෙම එකක් එයාට තේරුම් ගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ වෙලාවේදී ගොඩක් වෙලාවට වෙන්නේ ওই මැසේජ් දෙකම ඩිස්කාඩ් වෙන එක තමයි බොහෝ අවස්ථාවන් වලදී. ඉතින් මේ ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ හේතුව නිසා අපිට මේ විශේෂ ප්‍රෝටෝකෝල් එකේ අවශ්‍යතාවය මතුවලා තියෙනවා. ඔබට අපි බලමු. දැන් ඔන්න මම ආයෙ එනවා ප්‍රෝටෝකෝල් එකක් යනු කියන එකේදී මම කිව්වා කාරණා තුනක්. ප්‍රෝටෝකෝල් එකක් කියලා කියන්නේ මැසේජ් ටයිප්ස් තියෙනවා, ඩේටා ස්ට්‍රක්චර්ස් තියෙනවා, ඇල්ගොරිතම් තියෙනවා. මම ඒකෙදි කිව්වා මැසේජස් කීපයක් තියෙන්න පුළුවන් ටයිප්ස්, ඩේටා ස්ට්‍රක්චර්ස් එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි ඇල්ගොරිතම් ගොඩක් වෙලාවට ප්‍රෝටෝකෝල්ස් වලට එකක් තමයි පාවිච්චි වෙන්නේ කියලා. ඉතින් ස්පෑනින් ට්‍රී ප්‍රෝටෝකෝල් එකක් ප්‍රෝටෝකෝල් එකක්. එහෙනම් ඒකටත් ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඉතින් අපි ඇල්ගොරිතම් එකෙන් තමයි පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ස්පෑනින් ට්‍රී ගත්තොත් එහෙම මේ ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා අර කලින් කියපු ප්‍රශ්න තුනට උත්තර හොයන්නයි හදන්නේ. මේ උත්තර හොයන එක හරි ලේසි වැඩක්. මොකද්ද? ඇයි කලින් ප්‍රශ්න තුන ඇති උනේ? ඒක ඇති උනේ රිඩන්ඩන්සි නිසා. රිඩන්ඩන්සි නැති කරා නම් වැඩේ ඉවරයිනේ. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ ෆිසිකලි රිඩන්ඩන්සි එක නැති කරොත් එහෙම ඒක සිංගල් පොයින්ට් ඔෆ් ෆේලියර් එකක් වෙන්න තියෙන අවදානම වැඩි. මේ නිසා ෆිසිකලි රිඩන්ඩන්සි එක තියාගෙන ලොජිකලි රිඩන්ඩන්සි එක නැති කරනවා. මේකෙදි රිඩන්ඩන්සි එක නැති කරන්නේ normal end user data communication වලට තියෙන redundancy තමයි අපි නැති කරන්නේ. ඉතින් මේ STP කියන protocol එක වෙනමම පාවිච්චි කරනවා frame structure එකක්. මේකට අපි කියනවා BPDU structure එක. එමත් නැත්නම් PDU එක. STP වල protocol data unit එක වෙන්නේ bridge protocol data unit එක. මෙන්න මේ බ්‍රිජ් ප්‍රෝටෝකෝල් ඩේටා යුනිට් එක හරහා තමයි මේ හැම ස්විච් එකක් හරහාම සම්බන්ධතාවය පවත්වාගෙන ඒගොල්ලන්ට කමියුනිකේට් කරලා මේ අනවශ්‍ය පෝට් එකක් බ්ලොක් කරලා ඒ ලින්ක් එක සම්පූර්ණයෙන්ම ඩිසේබල් කරනවා. ලොජිකලි ලින්ක් එක ඩිසේබල්, ෆිසිකලි අවේලබල්. හැබැයි ලොජිකලි ඩිසේබල් වෙච්ච එක කොයිම වෙලාවක හරි දැනට available active link එකක් break down වෙච්ච ෂණිකව අර disable වෙච්ච එක enable වෙනවා. එතකොට මේ වැඩේ මෙන්න මේ වෙලාවේදී මේ link එක down වුණා. එහෙනම් මේ පැත්ත up කරන්න කියලා ඒ message එක එවන්න අපිට message type එකක් තියෙනවා. නැත්නම් message structure එකක් තියෙනවා. ඒක තමයි ඔය BPDU වලින් කරන්නේ. A port on S2 is blocked. So traffic can only flow one way between any two devices. මෙතනදී මේ කියන්නේ data communication එක සම්බන්ධව. Control messages නෙමෙයි data communication. මේ block කරලා තියෙන port එක හරහා BPDUs වලට එහා මෙහා යන්නත් හැකියාව ඕනනම් තියෙනවා. When the trunk one fails, the block port S2 is unblocked. මේක තමයි ස්පෑනින් ට්‍රී වල මූලික ලක්ෂණය. ඉතින් මේ වැඩේ කරන්න ස්පෑනින් ට්‍රී පාවිච්චි කරනවා ඇල්ගොරිතම් එකක්. මේ ඇල්ගොරිතම් එක ඇත්තටම ගත්තොත් එහෙම අර ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් එකේ පිහිටලා තියෙන ඇල්ගොරිතම් එකක්. ඒ කියන්නේ සෙන්ට්‍රල් ලොකේෂන් එකක් තියෙනවා. ඒ ලොකේෂන් එකෙන් තමයි ඔක්කොම පාලනය වෙන්නේ. එයා තමයි ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ මෙන්න අහවල් පෝට් එක බ්ලොක් කරන්න, අහවල් පෝට් එක ඇක්ටිව් කරන්න කියලා BPDUs හරහා. එතකොට එහෙම බැලුවොත් එහෙම මේ සෙන්ට්‍රල් එකේ නා තමයි
අනිත් ස්විචර්ස් වලට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න. නැත්තම් මැසේජර්ස් යවන්න. එහෙම නැත්තම් සරලව කියන්න පුළුවන් එයා තමයි BPDUs ජෙනරේට් කරන තැන කියලා. මේ BPDUs ජෙනරේට් කරන සෙන්ට්‍රල් තැනට අපි ස්පෑනින් ට්‍රී වලින් කියනවා රූට් බ්‍රිජ් එක කියලා. රූට් බ්‍රිජ් එක කියලා. මේ රූට් බ්‍රිජ් එක ඇත්තටම ගත්තොත් එහෙම අපේ නෙට්වර්ක් එකේ තියෙන VLAN වලට සාපේක්ෂව තමයි root bridges define වෙන්නේ. එක VLAN එකකට එක root bridge එකක් අපිට configure කිරීමේ හැකියාව තියෙනවා. මේ root bridge එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපි root bridge එක හැටියට සලකන්නේ central environment එකට support එකක් දෙන්න පුළුවන් මැද හරි මැද තියෙන ඩිවයිස් එකක්. ඒ වගේමයි හොඳට hardware performances තියෙන පරණ devices පරණ switches මේ වැඩේට පාවිච්චි කරනවා අඩුයි. හැම වෙලාවෙදිම අලුත් එකක් තමයි root bridge එකක් හැටියට පාවිච්චි කරන්න අපි යොදා ගන්න උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ root bridge එක හරහා තමයි අනිත් switches connect වෙලා තියෙන්නේ මේ අදාළ network එකේ network communication එක මැනේජ් කරන්න. ඉතින් වැඩේ තියෙන්නේ මේ root bridge එක අනිත් එහෙමත් නැත්නම් non root bridges එක සම්බන්ධ වෙනකොට මේවට අපි මේ සම්බන්ධතාවයන් වෙන links වල interfaces වලට වෙනත් නම් යෝජනා කරලා තියෙනවා. උදාහරණයක් හැටියට මේ root bridge එක හැර අනිකුත් devices වල අපි ගත්තොත් එහෙම මෙන්න මේ environment එකේ ඔයාට පේනවා ඇති මේ root bridge එක හැරුණු කොටගෙන අනිකුත් devices root bridge එකට ඉතාම ළඟ විදිහට එහෙමත් නැත්නම් අඩුම cost එකකින් සම්බන්ධතාවය පවත්වන්න පුළුවන් ලිංක්ස් තියෙනවා නම් ඒ ලිංක් එකේ තමන්ගේ ස්විච් එකේ ඉන්ටර්ෆේස් එක රූට් පෝට් එකක් හැටියට සලකනවා. එහෙමත් නැත්නම් රූට් බ්‍රිජ් එකට ලං වෙන්න මගේ පැත්තෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඉන්ටර්ෆේස් එක මොකක්ද කියන එක තමයි එතනින් ඩිෆයින් වෙන්නේ. ඒ වගේමයි root bridge එක ගත්තොත් root bridge එකට අනෙකුත් layer 2 devices එහෙමත් නැත්නම් switches connect වෙන interfaces හැම වෙලාවෙදිම අපි සලකන්නේ designated ports හැටියට. කිසිම දවසක root bridge එක designated ports හැර වෙන port වර්ගයක් තියෙන්න බෑ. එතකොට එක පැත්තක් designated port කියලා නම් කරද්දි ඒ link එකේ අනිත් පැත්ත root port හැටියට නම් වෙනවා. එතකොට මේ විදියට නම් වෙන අතරතුරේදී එක link එකකට සිද්ධ වෙනවා එක පැත්තක් designated අනිත් පැත්ත designated වත් root වත් නෙමෙයි alternate port එක. එහෙමත් නැත්නම් block වෙන port එක හැටියට තමන්ට ම ඒ ඩිසිෂන් එක අරගෙන තමන් ඩේටා කමියුනිකේෂන් එකට සහභාගී නොවී බ්ලොක් පෝට් එකක් හැටියට ඉන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඕල්ටර්නේට් පෝට් කියන එක වචනේ ඇත්තටම ගත්තොත් එහෙම සෙකන්ඩ් ජෙනරේෂන් එකේ වචනයක්. එහෙමත් නැත්තම් රැපිඩ් ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් කියන ප්‍රොටෝකෝල් එකේ ඇල්ගොරිදම් එකට සපෝට් කරන්න හදපු පෝට් වර්ගයක්. ඊට අමතරව බෑකප් පෝට් කියන වචනේ බෑකප් පෝට් ෆෝ ද රූට් පෝට්. රූට් පෝට් එකට බෑකප් පෝට් එකක් හැටියට සලකන්න රැපිඩ් ස්පෑනින් ට්‍රී වලින් පාවිච්චි කරනවා. රැපිඩ් ස්පෑනින් ට්‍රී යොදා ගන්නවා ඇත්තටම ගන්න. හොඳයි, එහෙනම් දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පෑනින් ට්‍රී ඇල්ගොරිදම් එකේ විශේෂම
අවධානය යොමු වෙලා තියෙන මේ රූට් බ්‍රිජ් එක සම්බන්ධ. අපි කිව්වා සෙන්ට්‍රල් ලොකේෂන් එකක්, එහෙමත් නැත්නම් රූට් බ්‍රිජ් එක තමයි මේ බ්‍රිජ් ප්‍රොටෝකෝල් ඩේටා යුනිට්. එහා මෙහා කළ නැත්නම් PDUs යවලා කවුද බ්ලොක් කරගන්න ඕන, ලොජිකලි කන්ට්‍රෝල් කරගන්න, ලොජිකලි ඩේට කමියනිිකේෂන් එකට සහභාගී නොකරන්න ඕන ලිංක් එක මොකක්ද, ඒ ලිංක් එකේ මොන ඉන්ටෆේස් එකද බ්ලොක් කරගෙන ඉන්න ඕන කියලා ඩිසයිඩ් කරන්නේ මේ සෙන්ට්‍රලි මේන්ටේන් වෙන සෙන්ට්‍රල් සර්වර් එන්වාරන්මන්ට් එකක් වගේ එකක් තියෙනවා. එයා තමයි තීරණය කරන්නේ ඔක්කොම කැල්කියුලේෂන් එක කරලා මෙන්න මේ පෝට් එක තමයි බ්ලොක් වෙන්න ඕන කියලා. මෙන්න මෙයාට කියන නම තමයි රූට් බ්‍රිජ් කියන එක. ඉතින් නෙට්වර්ක් එකේ තියෙන ස්විචර්ස් වලින් ඕනෑම ස්විච් එකක් රූට් බ්‍රිජ් එකක් හැටියට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි එහෙම පරිවර්තනය කරනවා නම් එයාට තියෙන්න ඕන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ ගති ලක්ෂණය තමයි එයාට lowest bridge ID එකක් තිබිය යුතුයි. මේ lowest bridge ID එකක් හදාගන්න ආකාර කීපයක් තියෙනවා. මුලින්ම අපි බලමු මේ bridge ID එක කියන එක. මේ bridge ID එක කියන එක හැදිලා තියෙන්නේ මේ මෙන්න මෙතන සටහන් වෙලා තියෙන විදිහට. bridge priority එක, extended system ID එක සහ MAC address එක. මෙතනදී මේ MAC address එක කියන එකේ ඇත්තටම සටහන තමයි base MAC address කියන එක. base MAC address එකක් කියලා කියන්නේ ඕනෑම switch එකකට base MAC address එකක් තියෙනවා. මේ switch එකේ තියෙන හැම port එකකටම MAC address එකක් තියෙනවා වගේම ස්විච් එකට වෙනම අයිඩෙන්ටිෆිකේෂන් එකක් හැටියට මැක් ඇඩ්‍රෙස් එකක් තියෙනවා. ඔයා ෂෝ වර්ෂන් කියන කමාන්්ඩ එක ටයිප් කරා නම් ස්විච් එකේ අන්නේ ෂෝ වර්ෂන් ඇතුළේ පහළ බේස් මැක් ඇඩ්‍රෙස් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මේ බේස් මැක් ඇඩ්‍රෙස් එක තමයි මෙතන මේ මැක් ඇඩ්‍රෙස් හැටියට සලකුණු වෙන්නේ බ්‍රිජ් ID එක ඇතුළේ. එතකොට originally bridge ID has two fields. එකක් තමයි bridge priority සහ MAC address. මේ මැද්දේ තියෙන මේ extended system ID කියන එක මේ Cisco introduction එකක් වෙන මේ purview spanning tree වලදී පාවිච්චි වෙන special identification එකක්. ඇත්තටම ගත්තොත් මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ VLAN එකට අදාළ VLAN ID එක නම්බර් එකක් හැටියට මේ bridge ID එක ඇතුළට embed කරලා ඒකෙනුත් මේ bridge ID එකේ තියෙන සංයුතියේ වෙනසක් කරන්න. ඉතින් ඒක තමයි මෙතනදි මේ extended system ID කියන එක සටහන් වෙන්නේ. හැම VLAN එකකටම වෙනස් root bridges තිබීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් එකිනෙකට වෙනස් bridge ID තියෙන root bridges වෙන වෙනස් VLAN වලට තියෙන්න පුළුවන් එකම network එකක් ඇතුළේ. ඒ අවස්ථාවේදී මේවා හඳුනා ගැනීමට උදාහරණයක් හිතන්නකෝ. එකම ස්විච් එක විවිධ VLAN වලට root bridge එක වෙනවා නම් එයාගේ VLAN වලට අදාළව root bridge එකේ characteristics වෙන් කර හඳුනා ගන්න ලේසියෙන්ම පුළුවන් වෙන්නේ මේ extended system ID එක හරහා. මොකද ඒ හරහා root bridge එකේ bridge ID එකේ value එක 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 VLAN එකට වෙන වෙනස් විදියට අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා.
කොහොම වුණත් මේ ඩිෆෝල්ට් වැලිව් ටික පොඩ්ඩක් මතක තියාගන්න. බ්‍රිජ් ප්‍රයෝරිටි කියන කොටසට ඩිෆෝල්ට් වැලිව් එක හැටියට 32768, එහෙමත් නැත්නම් 65536 භාගේ, හරි භාගේ තමයි මේ 32768 කියලා කියන්නේ. බයි ඩිෆෝල්ට් මේ බ්‍රිජ් ප්‍රයෝරිටි කියන කොටසට ඔය 32768 එක්කාසු වෙනවා. ඊට අමතරව මැක් ඇඩ්‍රස් කියන එක ෆික්ස්, මේක වෙනස් කරන්න බෑ. මොකද බේස් මැක් ඇඩ්‍රස් එක බර්නින් ඇඩ්‍රස් එක අපිට වෙනස් කරන්න බෑ. ඒක ඒ විදිහටම අරගන්න. මේ එක්ස්ටෙන්ඩඩ් සිස්ටම් ID එක කියන එක VLAN එකෙන් VLAN එකට වෙනස් වෙනවා. එතකොට මෙහෙම බැලුවාම අපිට පේනවා lowest bridge ID එක ගන්න නම් default condition යටතේ ඇත්තටම bridge priority එක 32768යි. by default Cisco switch එකක හැම port එකක්ම VLAN 1 වලට add වෙලා එන්නේ. ඒ නිසා extended system ID එක වෙනවා. 32768ට එකක් එකතු කරාම 32769 හැටියට මේ දෙකේ එකතුව අපිට පෙන්නනවා. ඊට අමතරව බේස් මැක් ඇඩ්‍රස් එක බර්නින් ඇඩ්‍රස් එකක් අපිට වෙනස් කරන්න බෑ. ස්විච් එකෙන් ස්විච් එකට ඒක වෙනස් වෙනවාත් එක්ක. එතකොට අවසාන හැටියට බැලුවොත් එහෙම මේ බ්‍රිජ් ප්‍රයෝරිටි එකයි එක්ස්ටෙන්ඩඩ් සිස්ටම් ID එකයි මේ වෙනකොට හැම එකම ෆික්ස් වැලියු එකක් තමයි තියෙන්නේ ඩිෆෝල් කන්ඩිෂන් යටතේ. ඕනෑම ස්විච් එකක බ්‍රිජ් ප්‍රයෝරිටි එක ඩිෆෝල්ට් එන්නේ 32768. ඒ වගේමයි හැම Cisco ස්විච් එකක්ම පෝට් ඔක්කොම VLAN 1 වලට ඇඩ් වෙලා එන්නේ. ඉතින් ඒක නිසා එක්ස්ටෙන්ඩඩ් සිස්ටම් ID එක වෙන්නේ එක. එතකොට by default මේ දෙකේ එකතුව 32769 හැටියට හැම ස්විච් එකකම දකින්න පුළුවන්. එකම වෙනස තියෙන්නේ මේ බේස් MAC address එක 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 device වල වෙන වෙනස් විදියට තමයි තියෙන්නේ. ඉතින් ඒකෙනුත් මේ MAC addresses හැම වෙලාවෙදිම අපි කියනවා MAC addresses වල කොටස් දෙකක් තියෙනවා, vendor code එකයි organizational unique identifier එකයි කියලා. ඉතින් MAC address එකේ value එක අඩුවෙන්, එහෙමත් නැත්නම් බිඳුවට ආසන්න value එකක් හම්බ වෙන්නේ පරණම devices වලට. මොකද මුලින්දන්නේ MAC address increment වෙන්නේ. එතකොට මේ lowest bridge ID එක හම්බ වෙන්නේ lowest MAC address එක තියෙන device එකකට. එහෙමත් නැත්නම් පරණම switch එකකට තමයි සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් කන්ඩිෂන්ස් යටතේ ස්පෑනින් ට්‍රී ඇල්ගොරිදම් එක අනුව රූට් බ්‍රිජ් වෙන්න පුළුවන්. මොකද එයාට තමයි ලෝවස් බේස් මැක් ඇඩ්‍රස් එක හම්බ වෙන්නේ. එතකොට මේ විදියට ගත්තොත් එහෙම පරණ ස්විචර්ස් කියලා තියෙන්නේ පර්ෆෝමන්සස් අතින් අඩු ස්විචර්ස්. එතකොට පර්ෆෝමන්සස් අතින් අඩු ස්විච් එකකට රූට් බ්‍රිජ් කියන ෆන්ක්ෂනැලිටි එක දුන්නාම එයාගේ පර්ෆෝමන්සස් ස්විචින් වලට බාර දෙන්න, ස්විචින් කරන්න තියෙන පර්ෆෝමන්සස් තවත් අඩු වෙනවා මිසක් වැඩිවීමක් නැහැ. මේ නිසා තමයි ඩිෆෝල්ට් කන්ඩිෂන්ස් යටතේ ස්විච් එකක් රූට් බ්‍රිජ් වීම සමහර වෙලාවට අපිට අවාසි වෙන්නේ. එතකොට මේ අවාසිය මැඩලන්න නම් අපිට කරන්න තියෙන්නේ එක දෙයයි. එක්ස්ටෙන්ඩඩ් සිස්ටම් ID එක VLAN 10 කියලා VLAN එක root bridge එකක් නම් extended system ID එක 10ම තමයි. ඒක වෙනස් කරන්න බෑ අපිට. ඒ VLAN එකට අදාළ unique VLAN ID එක තියෙනවා. හැබැයි අපිට base MAC address එක වෙනස් කරන්නත් බෑ. වෙනස් කරන්න පුළුවන් එකම දේ වෙන්නේ bridge priority එක. මේ bridge priority එක එහා මෙහා කරලා අපිට පුළුවන් lowest bridge ID එක අපිට ඕන කෙනාට ලබා දෙන්න, අපිට ඕන ස්විච් එකට ලබා දෙන්න. ඒ හරහා ඒ ස්විච් එක root bridge එක කරවීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම අපි මේ algorithm එක
ඇල්ගොරිදම් එකට ඉන්ෆලුවන්ස් කරන්න තියෙන එකම තැන බ්‍රිජ් ප්‍රයෝරිටි එකට අපි වෙනස්කම් කිරීම හරහා තමයි බ්‍රිජ් ID එක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ හරහා අපිට ලෝවස් බ්‍රිජ් ID එක ළඟා කරගන්න පුළුවන්. ඒ හරහා අපිට ඕනේ කෙනාට රූට් බ්‍රිජ් කියන එක ලබා දීම නැත්නම් ඒ රෝල් එක ලබා දීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න මේ බ්‍රිජ් ප්‍රයෝරිටි කියන එක 496 ගුණාකාර වලින් තමයි අඩු හෝ වැඩි කරන්න පුළුවන් වෙන්නේ. ඔය 32768 496 ගුණාකාර වලින් තමයි අඩු හෝ වැඩි කරන්න පුළුවන් වෙන්නේ. උපරිම අගය 65536 අවම අගය බිංදු. එතකොට අපිට පුළුවන් මේ බ්‍රිජ් ප්‍රයෝරිටි එක සෑහෙන අඩු කරන්න නැත්නම් බ්‍රිජ් ප්‍රයෝරිටි එක බිංදුව පැත්තට ගේන්න. මෙතනින් එහාට අපි ගත්තොත් එහෙම ස්පෑනිං ට්‍රී ඇල්ගොරිදම් එකේ රූට් පාත් කොස්ට් එක මෙන්න මේක ඊළඟට අපි ඔලුවට දාගන්න ඕන දෙයක් තමයි root path cost is used to determine the role of the path port and whether or not traffic is blocked. මේ spanning tree වලදී අපිට තව influence කරන්න පුළුවන් තැනක් තමයි මේ path cost එක. හැම වෙලාවෙදිම root බ්‍රිජ් එකට කනෙක් වෙන ස්විච් එක අපි කිව්වා එක රූට් ගේ පැත්ත ඩෙසිග්නේටඩ් ස්විච් එක කනෙක් වෙන ඒ කනෙක් වෙන ස්විච් එකේ ඉන්ටර්ෆේස් එක රූට් පෝට් කියලා. මේ රූට් පෝට් එක කම්ප්ලෙක්ස් නෙට්වර්ක් වල එක ස්විච් එකක් තව ස්විච් එකකට කනෙක්ෂන් ස්විච් කීපයකට කනෙක් වෙලා ටොපොලොජි එකෙන් අවසානයේදී රූට් බ්‍රිජ් එකට කනෙක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ අවස්ථාවේදී සමහර වෙලාවට රූට් පෝට් එක අපිට පෝට් එක වෙනස් කරන්න අවශ්‍යතාවය එන්න පුළුවන්. මේ වම් පැත්තෙන් නෙමේ රූට් පෝට් එක වෙන්න ඕන, දකුණු පැත්තෙන් තමයි රූට් පෝට් එක එන්න ඕන. මෙන්න මේ වගේ රූට් පෝට් එක වෙනස් කරන්න අවශ්‍ය වුණාට පස්සේ අපිට පුළුවන් මේ කියන මේ රූට් පාත් කොස්ට් එක එහා මෙහා කරලා අපිට ඕනම් පුළුවන් මේ රූට් පෝට් එකේ පාත් එක උනත් වෙනස් කරන්න. අපි රූට් බ්‍රිජ් එක වෙනස් කරනවා වගේම අපිට පුළුවන් රූට් බ්‍රිජ් එකට කනෙක් වෙන පාත් එක ඕනම් වෙනස්කම් වලට භාජනය කරන්න. එතකොට මේක කරන්න තමයි අපි මේ පෝට් එකේ කොස්ට් එහා මෙහා කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම මේ එක එක ලිංක් ස්පීඩ් වලට IEEE ලා ඩිෆයින් කරපු වෙනමම කොස්ට් ඉන්ෆෝමේෂන් එකක් තියෙනවා. උදාහරණයක් 10 ගිග් වලට 1 ගිග් වලට 100 Mbps වල 10 Mbps වලට මීට අවුරුදු 10කට විතර කලින් තිබුණේ 10 Gbps ගත්තත් 1 Gbps ගත්තත් කොස්ට් එක එක හැටියට සලකලා. හැබැයි පහුකාලීනව මේක වෙනස් වෙනවා. දැන් අපි පාවිච්චි කරන්නේ 10 Gbps කිව්වොත් කොස්ට් එක 2යි, 1 Gbps ලින්ක් එකක් කිව්වොත් කොස්ට් එක 4යි, 100 Mbps ලින්ක් එකක් කිව්වොත් කොස්ට් එක 19යි, 10 Mbps කිව්වොත් කොස්ට් එක 100යි. මෙන්න මේ වැලියුස් ටික අපි ඇත්තටම මතකයේ තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. මොකද ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් සමහර තැන්වලදී මේ කොස්ට් එක හැදෙන විදිය. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මෙන්න මේ ඩයග්‍රෑම් එකේ ඔයාට පේනවා ඇති රූට් බ්‍රිජ් එක හැටියට සලකන්නේ S1 S2 වල ඉඳලා S1 වලට ෆාස්ට් ඊතර්නෙට් ඉන්ටර්ෆේස් දෙකක් තමයි කනෙක් වෙලා තියෙන්නේ මේ ලින්ක් එකේ. එහෙනම් මේකේ මිනිමම් බෑන්ඩ්විඩ්ත් එක වෙන්නේ 100 Mbps. දැන් හිතන්නකෝ එක පැත්තක් 1 Gbps,
නැත්තම් එක පැත්තක් gig interface එකක් අනිත් පැත්ත fast ethernet interface එකට connect වෙලා කියලා. රෙහෙමුනොත් එහෙම ඒකේ 100 Mbps නේ දුවන්නේ. ලින්ක් එකේ ස්පීඩ් එක තමයි අපි හැමදෙස්සෙම කවුන්ට් කරන්නේ, ඉන්ටර්ෆේස් එක නෙමෙයි ලින්ක් එකේ ස්පීඩ් එක. එතකොට මේ වෙලාවේදී ගත්තොත් එහෙම මේ S1 S2 කනෙක්ට් වෙලා තියෙන ට්‍රංක් 1 කියන ලින්ක් එක අපිට සලකන්න පුළුවන් 100 Mbps ලින්ක් එකක් කියලා. එහෙමත් නැත්නම් path 1 කියන්නේ 100 Mbps. එහෙනම් S1 වල ඉඳලා S2 වල ඉඳලා S1 වලට එක 100 Mbps link එකකින් root ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා path 1 එකේ cost එක 19ක් හැටියට අපිට සලකන්න පුළුවන්. හිතන්නකෝ S1 වලට S2 connect වෙන්න හදන්නේ S3 හරහා කියලා. එහෙම වුණොත් එහෙම S2 S3 වලට 100M link එකකින් connect වෙනවා, S3 S1 වලට 100M connection එකකින් link වෙනවා. ඒ කියන්නේ 19 cost එක තියෙන links දෙකක්. ඒතර total cost එක 38ක් වෙනවා. ඒතර මේ අනුව බැලුවාම ළඟම cost එක හොඳම path එක තියෙන්නේ cost එක අඩුවෙන්ම තියෙන path එක. එහෙනම් 19 cost එක 19ක් තියෙන එක තමයි root S2 හරහා S2ට root ළඟ වෙන්න පුළුවන් හොඳම path එක තමයි අර cost එක 19 තියෙන path 1 කියන එක. එහෙනම් S2 වල FA0/1 තමයි root port වෙන්නේ. අපිට ඕන නම් root port අර FA0/2 පැත්තට මාරු කරන්න අපි මොකද්ද කරන්න ඕන? අපිට පුළුවන් purposely මේ cost එක එහා මෙහා කරන්න. මේ තියෙන්නේ S2 වල FA0/1 කියන ඉන්ටර්ෆේස් එකේ cost එක අපි 25 කරනවා. S2 වල අපි cost එක 25 කරාම ඔය 25ට 19ක් එක්කවෙන එක තමයි වෙන්නේ. ඒතර 25ට 19ක් එක්කව වුණාම 38ට වඩා වැඩි වෙනවා. ඒ වුණාම අර path 2 පැත්තේ cost එක අඩු වෙනවා අපි අර වෙනස් කරපු cost එකට සාපේක්ෂව. එහෙම වුණාම root port වෙන්නේ FA0/2 කියන interface එක S2 වල. මේ 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 කරන වෙනස්කමත් එක්ක මෙන්න මේ හරහා අපිට influence කරන්න පුළුවන් root port වලට power. root bridge එක වෙනස් කරනවා වගේම අපිට influence කරන්න පුළුවන් root port එක කොයි පැත්තෙන්ද යන්න ඕන කියන එකත් අපිට ඕනනම් ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් සමහර කම්ප්ලෙක්ස් එන්වායරන්මන්ට් ඇතුලේ. ඒත් මේ දේවල් ගැන අපි අවබෝධයක් වැඩ කරොත් අපිට පුළුවන් අපේ නෙට්වර්ක් එක ඔප්ටිමයිස් කරගන්න. මේ ඊට පස්සේ ගත්තොත් එහෙම අපි රැපිඩ් ස්පෑනින් ට්‍රී කියන එක නෝමල් ස්පෑනින් ට්‍රී වලට එහා ගිහිල්ලා මේ රැපිඩ් ස්පෑනින් ට්‍රී කියන එක ගත්තොත් එහෙම ඒකෙදි මේ අමතරව අපිට මේ පෝට් රෝල්ස් ඇටියට ඕල්ටර්නේට් පෝට්ස්, බෑකප් පෝට්ස් නැත්නම් බ්ලොක් පෝට්ස් කියන රෝල්ස් දෙකුත් එක්කාසු වෙනවා. ඉතින් මේකෙදි අපි ගත්තොත් එහෙම ඔබට පේනවා ඇති S1 මේකෙදි රූට් බ්‍රිජ් එක හැටියට අපිට තෝරගන්න සිද්ධ වෙලා තියෙනවා. S1 තමයි root bridge එක. එතකොට FA0/1 මේ S3 සහ S2 වල FA0/1 interface root port සැටියට select වෙනවා. designated port සැටියට root bridge එකේ port select වෙනවා. මේක සාමාන්‍ය spanning tree වලත් මේක මේ විදියටම තමයි අපිට දක්නට ලැබුණේ. ඒක ඒ විදිහටම මේ අවස්ථාවේදීත් පෙන්නුම් කරනවා. ඉතින් මේ port role decision for RSTP ගැන ගත්තොත් එහෙම මේ designated ports කියන එක ගැන concern කරාම මෙතනදීත් අපිට සිද්ධ වෙනවා කවුද මේ root bridge එක S1 වෙන අවස්ථාවේදී S2 S3
සම්බන්ධ වෙන වෙලාවේදී අපිට පේනවා trunk link 3 සහ trunk link 2 trunk link 3 trunk link 2 කියන එක ෆාසි ඉදරනෙට් ලිංක් දෙකක් තියෙන්නේ කොස්ට් එක 19යි ඒ නිසා අනිවාර්යෙන් S3 වල FA0/1 S2 වල FA0/1 අනිවාර්යෙන්ම root port වෙන්න ඕන සහ root bridge එකේ FA0/2 FA0/1 designated port වෙන්න ඕන ඒකේ ගැටලුවක් නැහැ දැන් මේකේ එක port එකක් block වෙන්න ඕන ඒ block වෙන port එක එනන් තියෙන්න ඕන trunk link 2 කියන එක ඇතුලේ එතකොට ඒකේ මොන පැත්තේද block port එක තියෙන්න ඕන S2 වලට ලං වෙලා S2 වල FA0/2 වලද S3 වලට ලං වෙලා S3 වල FA0/2 වලද මේක තීරණය කරන්න වෙන්නේ ගොඩාක් වෙලාවට මේ බ්‍රිජ් ID එක ගත්තාම මේ බ්‍රිජ් ID එක වැඩි මේකේනා හයස්ම බ්‍රිජ් ID එක තියෙන එක්කෙනාගේ පැත්තේ තියෙන weak link එකේ weak interface එක තමයි හැම වෙලාවෙදීම block වෙන්නේ. ඒකට ඒ නිසා S3 වල FA0/2 තමයි මේ වෙලාවේදී alternate port හැටියට එහෙමත් නැත්නම් blocking state එකට යන්නේ. මොකද අර bridge ID එක එහෙමත් නැත්නම් මේ අපි කියන බේස් මැක් ඇඩ්‍රස් එක මත පදනම් වෙලා තමයි මෙතනදී මේ බ්‍රිජ් ID එකේ highest lowest කියන එක නැත්තම් බ්‍රිජ් ID එකේ winning නැත්තම් winner කවුද කියලා decide වෙලා තියෙන්නේ එහෙම බැලුවාම switch 3 පැත්තේ තියෙන FA0/2 පරදිනවා switch 2 වල FA0/2 වලට ඒ හින්දා switch 3 වල FA0/2 තමයි මේ වෙලාවේදී alternate එහෙමත් නැත්නම් block port එක හැටියට තීරණය වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ environment එකක් ගත්තොත් අපි බැලුවොත් එහෙම S1 root bridge එක ඊට අමතරව S3 S1 connect වෙලා තියෙන්නේ trunk link 3 කියන එකෙන් fast ethernet link එකක් නැත්නම් 100 Mbps link එකක් ඒ නිසා S3 වලට S1 connect වෙන්න පුළුවන් බොහොම ලේසියෙන්ම cost එක 19ක් වගේ cost එකකින් FS0/1 වලින් ඒක නිසා එයා root port වෙනවා S4 වල ගත්තත් ඒ වගේ කතන්දරයක්මයි තියෙන්නේ S1 වලට බොහොම ලේසියෙන් connect වෙන්න පුළුවන් cost එක 19කින් හැබැයි S4 S2 අතර තියෙන link එක මෙතනදී ගත්තොත් එහෙම 800M link එකක් S2 S3 ගත්තත් ඒ වගේ link එකක් තමා තියෙන්නේ නමුත් මෙතනදී alternate port එක වෙලා තියෙන්නේ S2 ගේ FA0/2 මොකද මේ කලින් ගත්ත devices වල විස්තරට සාපේක්ෂව ගත්තොත් එහෙම මේකෙදී මේ S2 වල MAC address එකත් ඒ වගේ කලින් S2 වල FA0/2 විදිහටම සාපේක්ෂව ගත්තොත් එයාගේ weak root bridge ID එක නිසා නැත්තම් highest bridge ID එකක් තියෙන නිසා මෙන්න මේ alternate port එක එයා ගාවට රැඳෙන්න තියෙන possibility එක වැඩි වෙනවා. එතකොට මේකෙදී ඇත්තට මේ diagram එකේදී අපිට S4 S2 වලට වඩා හොඳ bridge ID එකක් තියෙන switch එකක් හැටියට උපකල්පනය කරන්න පුළුවන්. ඒ නිසා තමයි S2 පැත්තෙම මේ alternate port කියන එක හැම වෙලාවෙදිම තියෙන්නේ. ඉතින් මතක තියාගන්න port වර්ග ටික මේ diagram එකෙන් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් port වර්ග ටික root ports, designated ports, alternate ports. 802.1D තමයි spanning tree වල original IEEE standard එක. ඒ standard එකේ හැටියට BPDU frame එකේ සෑහෙන
එලිමන්ස් ප්‍රමාණයක් තියෙනවා. අපි වයශා කැප්චර එකක් ගත්තොත් එහෙම ඔය පහල තියෙන වයශා කැප්චර එක සෑහෙන ඩීටේල් ප්‍රමාණයක් තියෙනවා. මේ ඩීටේල් වල අපිට ගොඩාක් වැදගත් වෙන තැන් තමයි රූට් ID එක, බ්‍රිජ් ID එක, පෝට් ID එක, ඊට අමතරව මේ හෙලෝ ටයිම්ස් සහ මැසේජ් ටයිප් එක, මේ වගේ දේවල්, රූට් පාත් කොස්ට් එක, මෙන්න මේ දේවල් සෑහෙන වැදගත්. විශේෂයෙන්ම රූට් ID, රූට් පාත් කොස්ට්, බ්‍රිජ් ID, පෝට් ID කියන ඒවා ගොඩක් වැදගත් අපිට මේ රූට් ඉලෙක්ෂන් එකේදී වගේ අපි කතා කරනකොට. ඊට අමතරව මේ තියෙන්නේ BPDU propagation and process. When a switch is power on, it assumes it is the root bridge. Switch එකක් මුලින්ම power on කරපු ගමන් එයා හිතනවා එයා තමයි root කියලා. ඒ සිතුවිල්ල හරහා එයා හැමෝටම තමන්ගේ විස්තර ෂෙයා කරන්න පටන් ගන්නවා. ඒ හරහා අනිත් කට්ටියත් ඒගොල්ලන්ගේ විස්තර ෂෙයා කරනවා, ඒගොල්ලෝ root කියලා හිතාගෙන. අවසානයේදී මේ හැම එක්කෙනාගේම විස්තර හැම එක්කෙනාටම ගියාට පස්සේ මේ ස්පෑනින් ට්‍රී ඇල්ගොරිදම් එක හරහා ඇනලයිස් කරලා බලනවා ඇත්තටම කවුද හොඳම බ්‍රිජ් ID එක තියෙන එක්කෙනා කියලා. ඒ අනුව තමයි තීරණය කරන්නේ රූට් බ්‍රිජ් කවුද කියලා. එතනින් පස්සේ තමයි රූට් බ්‍රිජ් BPDU ෂෙයා කරලා එයා අනිත් ඩිවයිසර්සුත් මේන්ටේන් කරගෙන තමන්ගේ loop prevention mechanism එක රන් කරගන්න. මේ තියෙන්නේ ඒ අවස්ථාවන් ටික හැම එක්කෙනාම හැම එක්කෙනාටම හුවමාරු කරගෙන messages අවසානයේදී තැනකට එනවා මෙන්න මෙයා තමයි lowestම bridge ID එක තියෙන එක්කෙනා හැටියට. ඒත් අවසානයේදී තීරණය කරනවා මෙයා තමයි අපේ root කියලා හැම එක්කෙනා. S3 compares the information S1, so S3 now sees that bridge ID of switch 1 is lower than its stored root bridge information. මේ විදිහට අපි අප්ඩේට් කරන්න අප්ඩේට් කරන්න අලුතෙන් switches add කරන්න ඒගොල්ලෝ මුලින්ම තමන්ගේ BPDU ෂෙයා කරගන්නවා. ඒ අනුව තමන්ද root වෙන කෙනෙක්ද root කියලා decision එක ගන්නවා. Extended system ID එක ගැන මම කලිනුත් සඳහන් කරා. මේක ඇවිල්ලා if priorities are all set to default, lowest MAC address is the determining factor in lowest bridge ID. The priority value can be modified to influence root bridge election. Priority එක අපිට වෙනස් කරන්න පුළුවන් 4096 ගුණාකාරات එක්ක. ඒ අනුව root කවුද කියලා තීරණය කරන්න පුළුවන්. මෙතනදී මේ extended system ID කියලා කියන්නේ ඇත්තටම bridge wallet bridge එක රෙහෙමත් නැත්නම් switch එක තියෙන VLAN වලට අදාළ විස්තරයක්, VLAN information එකට අදාළ විස්තරයක් මේ තියෙන්නේ extended system ID කියන එක. මෙතනින් එහාට අපි කතා කරන්න යන්නේ types of spanning tree protocols කියන එක. Spanning tree protocols වල සෑහෙන history එකක් තියෙනවා. 1998 ඉඳලා මේ වෙනකම් සෑහෙන වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. 802.1D වලින් පටන් ගත් එක අද 802.1S වෙනකම් ඇවිල්ලා තියෙනවා. Multi spanning tree protocol වෙනකම්ම වෙනස් වීම වලට ලක් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදි මතක් කරන්න ඕන මේ PVST Plus සහ Rapid PVST Plus කියන ඒවා Cisco proprietary protocols spanning tree versions වල තියෙන per VLAN spanning tree PVST සහ rapid per VLAN spanning tree හැටියට මේවා සලකනවා. ඉතින් Cisco එක switch එකක් ඇතුලේ තනි spanning tree instant එකක් වෙනුවට AA VLAN එකට අදාළව different spanning tree instances run කරන්න capabilities තියෙන විදිහට තමයි, provisioning තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේ හැදීම හරහා එක වාසියක් වෙලා තියෙනවා. ඒ තමයි සදාකාලිකවම switch එක එක port එකක් alternate port එකක් හැටියට හෝ block port එකක් හැටියට තියෙන එක වළක්වලා තියෙනවා. එක port එකක් එක VLAN එකකට block වුණාට
තව VLAN එකකට forwarding port එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් විදියට ඒ port එකේ per port cost එක බෙයා කරගන්න හැකියාව හම්බ වෙලා තියෙන ඔය PVST plus rapid PVST plus වගේ technologies පාවිච්චි කිරීම හරහා මේ ගත්තොත් එහෙම වගුවේ ඔයාට පේනවා ඇති PVST plus rapid PVST plus ගත්තොත් එහෙම Cisco standards resources සෑහෙන ප්‍රමාණයක් ඕන මොකද එක VLAN එකට එක spanning tree instance එක ගන්න හැටියට run කරනකොට VLAN 50ක් switch එක ඇතුලේ තිබ්බොත් එහෙම එකම switch එක ඒ VLAN 50ටම root bridge කරන්න ගියොත් එහෙම සෑහෙන hardware resources ප්‍රමාණයක් spanning tree operation එකට වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හේතුව නිසා තමයි මේ resource need කියන column එකේ high කියලා අපිට දකින්න හම්බ වෙන්නේ මේ PVST rapid PVST ගැන ගත්තට පස්සේ. PVST plus per VLAN spanning tree. මෙන්න මේක සෑහෙන වැදගත් අපි තේරුම් ගන්න එක. හැම VLAN එකකටම එයාගෙම එයාටම වෙන් වෙච්ච spanning tree instance එකක් ඇත. Cisco PVST plus each VLAN has its own spanning tree instance. One port can be blocked for one VLAN and forwarding another VLAN. මේ නිසා load sharing කරන්න පුළුවන් interface සරහා. එක port එකක් උදාහරණයක් FA0/3 කියන එක VLAN 10 වලට block වෙලා හැබැයි VLAN 20 වල data forwarding කරනවා. S2 වල FA0/2 VLAN 10 forward කරනවා VLAN 20 block කරනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් එකම topology එකේ එකම network design එකේ එක එක තැන් වලට root bridge මාරු කරන්න. අර උඩ තියෙන විදිහට එක switch එකක් VLAN 20 වල root bridge අනිත් switch එක VLAN 10 වලට root bridge. ඉතින් ඒ හරහා අපිට පුළුවන් මේ topology එකේ ports උපරිම විදියට පාවිච්චි කරන්න. හැම වෙලාවෙදිම එකම port එක VLAN 20 වලටයි 10 වලටයි block කරලා තියාගන්නවා වෙනුවට අපි ඒක මාරු කරලා port එකේ data communication එක අපි load balancing කරලා දෙපැත්තෙන් යන විදියට configure කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඇත්තම network designer කෙනෙක්ගේ තියෙන දක්ෂතාවය. කොහොමද මේ දේවල් හරියාකාරව කරන්න කියලා. Port status ගත්තොත් එහෙම PVST plus වල අපි blocking stage එකක් තියෙනවා, listening, learning, forwarding සහ disable stages තියෙනවා. Port status හැටියට මේ එක එක port status එක අනුව BPDUs යන හැටි කොහොමද එහෙම නැත්නම් data forwarding පැත්ත ඊට අමතරව frame switching සහ MAC address table එකේ MAC databases update වෙනවද නැද්ද කියන එක බැලුවොත් එහෙම මේ PVST plus වල port එකක් blocking stage එකේ තියෙනකොට BPDUs යවන්න පුළුවන් control messages යවන්න පුළුවන් listening වලදි learning වලදි forwarding වලදි හැම අවස්ථාවෙදිම BPDUs යවන්න පුළුවන් හැබැයි PVST plus disable කරොත් BPDUs යන්නේ නැහැ අපිට ඕන PVST plus disable කරන්න පුළුවන් එහෙමත් නැත්නම් spanning tree සම්පූර්ණයෙන්ම disable කරලා දාන්න පුළුවන් switch එක අපිට හිතෙනවා නම් මේක ඇතුලේ loop වෙන්නේ නැහැ මේක ඇතුලේ කිසිම ගැටලුවක් නැහැ කියලා ඒ CPU utilization එක අපේ switching වලට පාවිච්චි කරන්න ඕනයි කියලා හිතලා අපිට ඕන නම් ඒක disable කරලා දාන්න පුළුවන් ওই protocol එක හැබැයි එතකොට අපි risk එක ගන්න ඕන මේක ඇතුලේ loop වෙන්නේ නැහැ කියලා ඉතින් data can forward data from received on an interface blocking stage එකේදී මොනවත් data forwarding බෑ listening වලදීත් බෑ learning වලදීත් බෑ forwarding වලදී විතරයි rapid මොනවාද PVST plus වලදී කරන්න පුළුවන්
can forward data frame switch from another interface ඒකත් forwarding state එකේ විතරයි පුළුවන් හැබැයි MAC address learn කරන එක PVST plus වල learning stage එකේ සහ forwarding stage එකේදී පටන් ගන්න. එතකොට ඔයාට පේනවා ඇති මේකෙදි මේ bridge protocol data units කියන එක disable state එක හැර අනිත් හැම state එකකදීම වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද එයා තමයි control message එක. නැත්තම් එයා තමයි ඇත්තටම මොනවාද nerve system එක. spanning tree වල nerve system එක. එයා හරහා තමයි ඔක්කොම කොයිකද port එක block කරන්නේ දැන් කොයිකද enable කරන්නේ මේ හැමදේම වෙන්නේ. මේ තියෙන්නේ extended system ID එක අපි VLAN ID එක කියලා කිව්වා ඒක හැම වෙලාවෙදීම bridge priority එකට එක්කව වෙලා තමයි Cisco වලදී පෙන්නන්නේ bridge priority එක හැටියට extended system ID එක කියලා කියන්නේ VLAN ID එක කියලා අපි කලිනුත් කිව්වා overview of rapid PVST plus rapid PVST plus වල port designation port roles ගත්තොත් එහෙම root designated alternate ports කියන ඒවා තියෙනවා මේ backup ports කියන එක සහ alternate port අලුත් port වර්ගයක් හැටියට තමයි මේකෙදි සටහන් වෙන්නේ Cisco features such as uplink fast and backbone fast are not compatible with switches that run RSTP rapid spanning tree පාවිච්චි කරනකොට මේ Cisco proprietary configurations තියෙනවා මේ uplink fast backbone fast කියලා. ඒ කියන්නේ uplink වලට connect වෙලා තියෙනකොට spanning tree ඉක්මනටම process වෙලා තප්පර 50ක් වගේ ඉන්නේ නැතුව ඉක්මනටම process වෙලා tag ගාලා data communication වෙන්න කියලා configuration එකක් තියෙනවා. ඒක තමයි uplink fast ඊට අමතරව backbone fast වගේ ඒවා කියන්නේ. මේ වගේ ඒවා RSTP වලදී වැඩ කරන්නේ නැහැ කියන එක තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ RSTP එකේ BPDU එක නැත්නම් Bridge Protocol Data Unit එක මේකෙදි අපිට සෑහෙන විස්තර ප්‍රමාණයක් යනවා. නමුත් වැදගත් වෙන්නේ port roles ඊට අමතරව මොනවාද root id එක root path cost මේ දේවල් හැම එකක්ම RSTP වලක් තියෙනවා සාමාන්‍ය STP වල තියෙනවා වගේම එකම දේ මෙයා සෑහෙන වේගවත් සාමාන්‍යයෙන් 802.1d වගේ generic STP run වෙනකොට තප්පර 50ක් විතර යන එක මෙයා එක තප්පරයකින් වගේ tag ගාලා up කරලා දෙනවා ඒකයි කියන්නේ සෑහෙන speed කියලා මේ spanning tree ගත්තොත් එම edge ports එමත් නැත්නම් end devices connect වෙන ඒවා අපි edge ports කියලා කියනවා මේවා අපිට පුළුවන් spanning tree වල තියෙන මේ loop prevention mechanism එකෙන් exceptional හැටියට configure කරන්න මොකද end devices කොහොමත් loop වෙන්නේ ඒ නිසා අපිට පුළුවන් port fast කියලා Cisco command එකක් තියෙනවා මේ H device H ports වලට spanning tree port fast කියලා type කරලා මේ spanning tree අපිට මේ listening learning process එක accept කරන්න නැත්නම් අපිට skip කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඊට අමතරව අපි links type ගත්තොත් එහෙම shared links තියෙනවා point to point links තියෙනවා මේ spanning tree පැත්තේ ගත්තාම මේ point to point links හැටියට සලකන්නේ switch to switch connectivity switch to end device connectivity මෙන්න මේ වගේව අපි point to point links හැටියට සලකනවා port in full duplex mode connecting from one switch to another switch or from a device to switch full duplex mode එකේ තියෙන ඒවට අපි කියනවා point to point links කියලා spanning tree පැත්තේ half duplex තියෙන ඒවා අපි shared links හැටියට spanning tree වල define කරනවා hub එකකුයි switch එකකුයි connect වෙන ඒවා අපිට half duplex හැටියට ගන්න පුළුවන් එතනින් එහාට තියෙන්නේ spanning tree configuration එක spanning tree configuration කරද්දී අපි default configuration එක ගැන concern කරොත් එහෙම
default VLAN 1 වලට තමයි 2960 වල spanning tree enable කරලා තියෙන්නේ. PVST plus තමයි enable කරලා තියෙන්නේ. priority එක 32768. ඊට අමතරව spanning tree port priority port per interface basis default setting එක 128යි. ඊට අමතරව port cost ගැන අපිට අලුත්ම IEEE cost එක තමා තියෙන්නේ. VLAN port priority එක 128යි. ඊට අමතරව මේ විදිහට විස්තර ගණනාවක් තිබ්බ මේ පහල තියෙන spanning tree timers ගැන ටිකක් අවධානය යොමු කරන්න සෑහෙන වැදගත්. මොකද ප්‍රශ්නවලදී අහන්න පුළුවන් තැනක්. hello time එක default value එක තප්පර 2යි. තප්පර 2කට සැරයක් BPD use යවනවා. තප්පර 2කට සැරයක්. forwarding delay time එක තප්පර 15යි. maximum aging time එක තප්පර 20යි. ඒ කියන්නේ BPD use 10ක් miss වෙනකන් aging time එක exceed වෙන්නේ නැහැ. transmit hold count 6 BPD use. configuration කරන්න හරිම ලේසි. අපිට තියෙන්නේ අදාළ VLAN එකට spanning tree root define කරන්න ඕන නම් root bridge එක ඇඩියට root primary සහ root secondary කියලා අපිට commands තියෙනවා. එක අවස්ථාවකදී එක root bridge එකයි එක VLAN එකකට ඉන්න පුළුවන්. නමුත් එයා down වුණොත් අනිත් එක්කෙනාට මේ root stage එක නැත්නම් root state එක බාර දෙන්න කියලා අපිට පුළුවන්. backup එකක් හැටියට තව device එකක් ඕන නම් configure කරලා දෙන්නත් මේ configuration හරහා. ඊට අමතරව මේ edge ports එමත් නැත්නම් විශේෂයෙන්ම මේ end devices connect වෙන ports වලට අපිට පුළුවන් spanning tree port fast spanning tree port fast වගේ command එකක් type කරලා මේ edge devices නැත්නම් end devices connect වෙන edge ports වල speed එක වැඩි කරන්න connect වෙච්ච ක්ෂණිකවම data communication එකට ready කරවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් එක්කම අපිට load balancing කරන්න පුළුවන්. එක VLAN එකකට root bridge එක එකක් හැටියට තව VLAN එකකට වෙන switch එකක් හැටියට තියලා ඉතින් never turn STP off. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම broadcast storms ඇති වෙන්න පුළුවන්. MAC database instability ඇති වෙන්න පුළුවන්. duplicate MAC communication ඇති වෙන්න පුළුවන්. සහ manually remove redundant links determine and repair the cause of spanning tree failures. spanning tree failures හඳුනා ගන්න පුළුවන්. if unable to determine the problem reinstall the cables. ඒක තමයි එකම solution එක. ultimate solution එක. මම chapter 1 වලත් කිව්වා stacking ගැන. මේ තියෙන්නේ stackable switches හතරක් stack cables වලින් connect කරලා තියෙනවා. මේ හරහා power stack කරන්න පුළුවන් සහ data stack කරන්න පුළුවන්. මෙහෙම stack කරාට පස්සේ මේ switch එක තනි switch එකක් හැටියට හම්බ වෙන්නේ. අපිට පුළුවන් මේ switch හතරෙම ports VLAN 1 වල තනි VLAN 1 ID එකක් create කරලා මුළු ඔක්කොම ports එක add කරන්න. ඒ වගේම වෙන වෙනස් VLAN වලට එක එක switch එකේ port add කරලා එයාගෙන් අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. stack කරාට පස්සේ switches හතරක් නෙමෙයි ඇත්තටම තනි switch එකක් හැදිරේ තමයි අපිට ඔක්කොම වැඩ කරන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ අපි spanning tree and switch stacking. each stack appears as one spanning tree instance. can add switches without affecting the STF diameter. අපිට expand කරනවා නම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ටික තමයි ඇත්තටම මේ චැප්ටර් එකේදී අපිට කතා කරන්න තිබුණේ.